කරන වැරදි වගයක්. දැන් අපි ඊයේ ධර්ම දේශනාව අවසානයේ ඔබේ ඥාතීන්ට, භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, පරදත්ත උපජීවීන්ට පින් අනුමෝදන් කරා. මේ පින් අනුමෝදන් කරනකොට ඔබ ඔබේ අධ්‍යක පාවිච්චි කරන ආකාරය බොහොම වැරදි. සමහරු මෙහෙම කරලා භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට අර එත්තාවතාචාම් මේ හි ගාථාව කියනකොට, අද ඉඩම් මේ ඥාතී නං හෝතු ගාථාව කියනකොට මෙහෙම අධ්‍යක කරලා පින් දුන්න මන් දැක්ක. ඒක වැරදි. එහෙම ඒ අයට පින් ගන්න බෑ, පින් දෙන්නත් බෑ. හේතුව ඔය භූතයෝ, පෙරේතයෝ, දෙවිදේවතාවෝ වගේ අය මේ ඕලාරික ශරීරයක් තියෙන අය නෙමෙයි. ඔබ සියලු දෙනාට ඕලාරික ශරීරයක්, ඝන ශරීරයක් තියෙනවා. නමුත් එයාට ශරීරයක් තියෙනවා. එයාට ආපෝතේජෝ ආයෝ පටවි හතර රූප වේදනා සංඥා සංකාර විඥානමයි පාවිච්චි කරන. හැබැයි ඒ අය ඕලාරික නෑ, සුකුමංවා. ඒක නිසා ඒ සියුම් ශරීර තියෙන අයට මේ ඕලාරික ශරීරයක් ඇති ඔබ මෙහෙම අද්දෙක මෙහෙම කළොත් මේ ඇඟිලි 10න් ගෑස් ලාම්පු 10කින් වගේ යම් කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඒ කිරණ ශක්තිය ඉතා බලවත් වෙනවා. ඔබේ හිතේ පිරිසිදු බව වැඩි වෙන වැඩි වෙන. ඔබේ හිතේ පිරිසිදු බව වැඩි වෙන වැඩි වෙන අර කිරණ ශක්තිය වැඩි වෙනවා. ඒ කිරණ ශක්තිය අර ඕලාරික ශරීරයක් තියෙන භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, ඕපාතිය රත්තුන්ට දරන්න බෑ. ඒ දරන්න බැරි නිසා ඔබ එහෙම අයට පින් දෙනකොට, පින්කමක් කරලා පින් වාක්‍යයක් කියලා ගාථාවක් කියලා පින් දෙනකොට මේ හිතනුයි පින් දෙන්නේ ගාථාවෙන් නෙමේ. ගාථාව කියන්නේ ඒකට හිත සකස් කරගන්න උපකාර වෙන ආකාරයට ඔබේ අත ඔබ මෙහෙම ඇඟිලි තියාගන්න ඕන. මෙහෙම ඇඟිලි මෙහෙම තියාගන්න ඕන. මෙහෙම තියාගන්න හොඳ නැහැ. අංජලි කරණය කරන්න හොඳ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. මින් මතුවට කිසිම දවසක ඔබ ඕපපාතිකව ඉපදුණු ඔබේ ඥාතීන්ට, හිතවතුන්ට වගේම භූතයන්ට, පෙරේතයන්ට, දෙවිදේවතාවුන්ට, පරදත්ත උපජීවීන්ට පින් දෙනකොට, පින් පවරනකොට, පින් අනුමෝදන් කරනකොට, ඒ සඳහා ගාථාවක් කියනකොට ඔබ අද්දෙක මෙහෙම තියාගන්නවා මිසක් මෙහෙම ඇඟිලි දික් කළා, එහෙම ඇඟිලි දික් කළා වඳින්න පුදන්න පුළුවන් ගුරුවරුන්ට, ඥාතීන්ට, මහානුභවතුන්ට, වැඩිහිටියන්ට, අම්මලා තාත්තලාට, මව්පියන්ට, ඒ වගේ ඕලාරික ශරීර තියෙන අයට. ඒක වරදක් නෑ, ඒක කරන්න ඕන. නමුත් ඒක ඒ විදිහට කරන්න බෑ. දෙවියන්ට වඳින්න බෑ මෙහෙම. භූතයන්ට, ප්‍රේතයන්ට පින් දෙන්න මොකක්වත් කරන්න බෑ. ඒ නිසා දැන් ඔය වැරදි විදිහට මිනිස්සු දේවාලවල ගිහිල්ලත් අර බුදුහාමුදුරන්ට වඳිනවා වගේ දෙවියන්ටත් අහම වඳිනවා. ඒවා සම්පූර්ණ නොදන්නාකම නිසා, අඥානකම නිසා කරන වැරදි. දෙවියන්ට පින් දෙන්න පුළුවන්. දේවාල වලට ගියාට කමන්නේ, දෙවියන්ට පින් දෙන්න. දෙවියන්ගෙන් ඉල්ලන්නයි යන්නේ යාළු. අද දැන් ඔය කතරගම යන්නේ. එහෙම නැත්නම් තව නොයෙකුත් මුන්නේ සරන් තව ඔය තියෙනනේ සීනිගම දේවාලේ, අර දේවාලේ, මේ දේවාලේ, ඔය දෙහිවල මේ මොකද්ද තියෙනනේ බෙල්ලන්විල දේවාල, දේවාල වලට ගිහිල්ලා ඉල්ලනවා. අර මෝදර දේවාල වලට ගිහිල්ලා ඉල්ලනවා. මේ දේවාල වලට ලංකාවේ මිනිස්සු යන්නේ මේ බෞද්ධයෝ ඉල්ලන්නේ. ආයාචනා කරන්න, තණ්හාවෙන් උපාදානය කරගන්න, පව්කම් කරගන්න, අකුසල් කරගන්න. මිනිස්සුන්ගේ කාගේවත් නිවන් ඉල්ලන්නත් බෑ, යම් දෙයක් ඉල්ලන්නත් බෑ. තමන් හරි දේ, හොඳ දේ වපුරගත්තොත් තමන්ට වැපුරු දේට අදාළව ලැබේ හොඳ දේ. දෙවියන්ගෙන් ඉල්ලලා හරියන්නේ නැහැ මේක. ඕක මිනිස්සුන්ට තියෙන වැරදි ඉන්දීය සංකල්පයක්, ඉන්දියාවෙන් ආපු වැරදි මතයක්. ආගමත් එක්ක ඉන්දියාවෙන් ඇහිලා තියෙනවා ඔය වගේ වැටෙන දේවල්. ඒක නිසා මේ ලංකාවේ බෞද්ධයෝ, මේ බෞද්ධයෝ කවදක්වත් දෙවියන්ගෙන් ඉල්ලන්නේ යන්න හොඳ නැහැ. දෙවියන් දේවල් වලට ගියාට කමන්නේ නැහැ. දෙවියන්ට පින් දෙන්න, පින් පවරන්න, පින් පිටුවා පතුරන්න, ඒකට කමන්නේ නැහැ. දෙවියන්ට පින් දෙන්න ඕන. නමුත් දේවල් හදාගෙන තියෙන්නේ දෙවියන්ගෙන් ඉල්ලන්න. ඒක වැරදි. ඒක නිසා ඒකත් දැනගෙන හරියට
කළ යුතු දෙවියන්ගේ මිනිසු ගිහිල්ලා හාමුදුරුවත් මිනිසුත් ගිහිලා නිවන ඉල්ලන්නේ දෙවියන්ගේ. ඒ ධර්මට පහත් තත්ත්වයක් ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ බෞද්ධයන්ට අද ඇති වෙලා තියෙනවා, ඇති කරලා තියෙනවා. ඒ වැරදිම වැරදි දේවල්.